මෙතන මේ වගේ රබර් කම්පවුන්ඩ් එකක් ටෙස්ට් කරන එක තමයි මෙතන කරන්නේ. ඇත්තට මේකට කියන්නේ රියෝමීටර් එක කියලා. එතකොට අපිට මේකෙන් පුළුවන් මේ රබර් කම්පවුන්ඩ් එකෙන් දැන් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එක අච්චුගත කරන්න අවශ්‍ය කාලය. ඒ වගේම ඒක අච්චුය තුළ මේ කම්පවුන්ඩ් එක දියර වශයෙන් කියන්නේ යම් කිසි දුස්සාවිතාවේ අඩුවීමක් වෙලා ගලාගෙන යන කාලය වගේ දත්ත ගන්න පුළුවන් මේ මැෂින් එක පාවිච්චි. එතකොට අපිට මේ මැෂින් එකෙන් එනවා මේ වගේ ග්‍රාෆ් එකක්. එතකොට ඒක එන්නේ බලය සහ කාලය අතර. ඒ කියන්නේ කම්පවුන්ඩ් එක කොහොමද අච්චු ඇතුළට ගලාගෙන යන්නේ ඊළඟට ඒක වල්කනයිස් වෙනකොට ඒක සවිමත් වීම කොයි ආකාරයෙන්ද වෙන්නේ ඒකට ගත වෙන කාලය තමයි ප්‍රධාන වශයෙන් මේකෙන් බලා ගන්න පුළුවන්. ඔව් අපි දැන් මේ කම්පවුන්ඩ් එකෙන් පොඩි කොටසක් දැන් 10ක් වගේ ප්‍රමාණයක් අරගෙන මේ විදිහට මැෂින් එකේ අපි ඉස්සෙල්ලා ඒක ගත කරන්න බලාපොරොත්තු වෙන උෂ්ණත්වයයි ඊළඟට සාමාන්‍ය කාල සීමාවක් අපි දෙනවා ඒ දාලා බලන්න පුළුවන්. තත්ත්ව පරීක්ෂණයෙන් පසුව එම රබර් විවිධ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අදාළ අංශවලට යොමු කරනවා. මේ ඔබ දකින්නේ එසේ පරීක්ෂණ ක්‍රියාවලියෙන් අනතුරුව රබර් වලින් වාහනයක අමතර කොටසක් නිර්මාණය කිරීමයි. ආකාරයෙන් විවිධාකාරයේ නිෂ්පාදන සඳහා යොදා ගන්නා රබර් අදාළ පරිදි තත්ත්ව පරීක්ෂණ ප්‍රතිභාජනය කරනවා. උදාහරණ ලෙස පාවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න ලබන රබර් වල නොකෙඩී නැවීමේ හා දිගහැරීමේ හැකියාව මනින උපකරණ මෙන්ම පාවහන් වල අඩිය ගෙවීමේ ශීඝ්‍රතාව මනින උපකරණද තවත් විවිධ උපකරණද මෙහි භාවිතා කරනවා. මේකට තමයි ඉන්ඩෙන්ටෝමීටර් එක කියලා කියන්නේ. අපි මේක භාවිතා කරන්නේ අපි පාවිච්චි කරන රබර් මෙට්ට තියෙනවා කොහොම මෙට්ට තියෙනවා ඒ මෙට්ටවල ප්‍රමිතිය බලා ගන්න අපි මේ මැෂින් එක පාවිච්චි කරලා යම් යම් පරීක්ෂණ සිදු කරනවා. මේ පරීක්ෂණ වෙන ප්‍රතිඵල අනුව අපිට කියන්න පුළුවන් කොහොම මෙට්ටවලද රබර් මෙට්ටවල කොච්චර හොඳ තත්ත්වයක් හිමාවක් තියෙනවද කියන එක. ඒ සඳහා අපි පරීක්ෂණ සඳහා මෙන්න මේ වගේ සාම්පල් එකක් භාවිත කරනවා. සෙන්ටිමීටර් 100ක් උස 100ක් දිග न्यूटन दशम दिखक मलया एक उत्तर कंडीशन करना
इंडेंटेशन हार्डनेस